पूजनीय महासंग्रत्न श्रद्धा बुद्धि संपन्न कारुण्य पिंगतुनि लोतुरा बुद्धिजानन वहंसे जीवितेत प्रतिपदावा कहते एक तो कर गांठ एक तो कर गांठ को हम भी तीन कारण हो जन गांठ इन्हें सारा इसे इसे मात्र करनो आदमा में पिंडर दिन था दिन तो हम करों टिक गोड़ा सीओ सुबह व्यक्ति अन्य अध देशना और तुलदी लक्षण अनुसे धर्मों की अनेक पुड्डक दुर्करण टक को हम दिखाने के न कारण हो गया අපි එතෙන්දී මෙහෙම මතක් කළොත් මම මේට පෙරදී මාර්ගයක් වඩන් ත්‍රිස්සල චතුරාර්ය සත්‍ය අවබෝධය අවශ්‍යයි ඒකට ප්‍රතිසම්පදයක්ම අවශ්‍යයි කියන ටික ඉන්නලා තියෙනවා එතකොට ඒ පිළිබඳව හැම කෙනෙක්ම ඔබේ දැනුවත් ඇති කියන කාරණාවක් මතක් කරනවා මෙතෙන්දී ඒ පිළිබඳව දැනුම ඇති කරගන්නට කියන කාරණාවක් මතක් කරනවා ඊට පස්සේ මම මතක් කළා මාර්ගයේ වැඩෙනකොට දුක පිළිසෙන් දැකලා සමුදය දුර වෙනා Nirodhe සාක්ෂාත් වෙනවා කියන ටික අමුතුවෙන් කරන්න අවශ්‍ය නැහැ මාර්ගයේ වැඩෙනවා කියන කාරණාව තුල තියෙන ඔන්න ඔය ටික කරන එකයි කියන එක මතක් කළා එහෙම කළා පටිච්ච සම්පාද චක්‍රය නැත්නම් සංසාර චක්‍රය නතර කරන එක ඊට පස්සේ මාර්ගයක් වැඩෙනවා කියනකොට එතන තියෙනවා සතිස් බෝධිපාක්ෂික බෝධිපාක්ෂික ධර්ම 37ක් ඒ වගේම විසුද්ධි සප්ත විසුද්ධි අපිසුද්ධි හතක් පිරෙන්නට ඕනේ ඒ වගේම විදර්ශනා ඥාන නවයක් වැඩෙන්නට ඕනේ මේ වගේ තව ගොඩාක් පැතිකඩවල තියෙනවා ඒකෙදි මම මතක් කළේ මේ ස්කන්ධයන්ගේ උදේවැය බලනවා කියන ධර්මතාවය කරනකොට ඒ මාර්ග අංග අනුපූර්ව ඉබේම පිරීමට යනවා ඒපත් ගැනත් වෙනම අමුතුන් විශේෂ මහන්සියක් වෙන්න ඕනේ නෑ අර පැත්තෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයත් පූර්ණව සම්පූර්ණ කිරීමට යනවා මේ පැත්තෙන් මාර්ගාංග ටික සම්පූර්ණ වැඩිවීමට යනවා සතිස්බෝධි පාක්ෂික ධර්ම සප්තවිසුද්ධි නව මාර්ගස්ව ඥාන කේන්ද්‍ර ටික වැඩිවීමට යනවා ඒ සඳහා අපි කරන්න ඕනේ ස්කන්ධයන්ගේ උදේ වේ දන්නා නුවණ ඇති කරගන්න එක කියන එක මම කලින්ත් මතක් කළා දැනුත් මතක් කරනවා මොකද මේ ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණ කියන එක බුදුරජාණන් වහන්සේ මේ ශාසනයේ අතිශය සුවිශේෂී තැනක් හැටියට තමයි පෙන්නලා තියෙන්නේ. ඒක දිහා අපි මතක් කළේ කොච්චරද කියනවා පුතජන කෙනෙක් ස්කන්ධයන්ගේ උදේවැය බැලුවොත් සෝවාන් වෙනවා. සෝවාන් කෙනා සකදාගාමී කෙනා අනාගාමී අනාගාමී කෙනා අරියත් අරිය රහතන් වහන්සේට ditta ධම්ම සුඛ විවරණය කෙනෙකුට පවතිනවා. ඒ වගේම පංච උපාදාන ස්කන්ධය ඇතිවීම නැතිවීම දෙක නොදෙන අවුරුදු 100 ජීවත් වන තේ ජීවිතයේ ජීවිතය පංච උපාදාන ස්කන්ධය ඇතිවීම නැතිවීම දැනගෙන එක දවසක් ජීවත් වුණත් වටිනවා කියලා පෙන්නකොට මොනතරම් සුවිශේෂී තැනක් මේ පංච උපාදාන ස්කන්ධයේ උදේවැය දකින්නවා කියන කාරණාව තුළ පෙන්වලා තියෙනවද කියන එක බලන්න. ඒ කියන්නේ මුළු නිවන් දුක සම්පූර්ණම අයින් කළා. සම්මා දුක්ඛය ගාමිනිය මනාව දුක් ගෙවීමට පමුණුවන මනාව දුක් ගෙනීමට පමුණුවන කියලා තමයි මේ ස්කන්ධෙක උදේවැය හඳුනන්නේ. එතකොට මනාව දුක් ගෙවීමට පමුණුවන නිවන සාක්ෂාත් කරලා දෙන එකම ධර්මතාවය තමයි මේ ස්කන්ධෙක උදේවැය. අපි ඒ ටිකක් ඒ ධර්මතාවයේ මොකක්ද කියන කාරණාව බලමු මම මේ වැඩිය වටපිටාව නැතුව මාර්ගයට මාවි අපි අනිත් මේට පෙර තැන්වලදී ඊට අදාළ පරිසර ගැන අපි ටික ටික කතා කරලා තියෙන නිසා එතකොට එතන පෙන්වුවා කනබුන ආහාරය නිසා රූපය හැදෙනවා ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටික හැදෙනවා ස්පර්ශ නිසා වේදනා සංඥා චේතන නාම රූප දෙක නිසා විඥානය ආහාරය නැති වෙනකොට රූපය නැති වෙනවා ස්පර්ශ නැති වෙනකොට වේදනා සංඥා
චේතනා නැති වෙනවා නාම රූප දෙක නැති වෙනකොට විඥානය නැති වෙනවා කියලා ස්කන්ධයන් විදියට බලන්ට කියලා පෙන්වලා තියෙනවා. අපි මම ඕක විස්තර කරන්න කලින් මේ ටික අවශ්‍යයි කියලා පොඩ්ඩක් හිතුණා. මෙහෙම පෙන්වන්නට හේතුව තමයි මේ ලෝකයේ අනුශය වෙන තැනක් තියෙනවා. ලෝකයාට කවදාවත් දැකීමට දැනීමට ලෝකයාට කවදාවත් හම්බ නොවිච්ච හම්බ නොවන පැත්තක් තියෙනවා. ලෝකයාට කවදාවත් දැකීමට දැනීමට ආවෙත් නැති එන්නේත් නැති ඇත්තක ඒත් නොදන්නාකම කියන්නේ කැසිරු වෙන සිද්ධියක් තියෙනවා. ඒකට කියනවා අනුශය කියලා. මේ අනුශය කියන එක කිසිම වෙලාවක ලෝකයාට දන්නා දක්නාකම මත පවතින කිලේශයක් නෙමෙයි. අනුශය කියන මට්ටම ලෝකේ දන්නේවත් නැහැ. ලෝකේ කිසිම කෙනෙක් දන්නේවත් නැහැ අනුශය කියන මට්ටම හැම වෙලාවෙම. එතකොට ඒ අනුශය කියන එක යෙදුනහම මේ ලෝකයා තියෙන මේ විදිහට ස්කන්ධයෙන් උදේ පෙන්වන්නේ සම්පූර්ණම සංකත ධාතුව කියන කාරණාව කියන තැනින් ගලවලා පෙන්වන්නට. මොකද ලෝකෙට හිතෙන්නේ අපි ඉපදෙන්න ඉස්සෙල්ලා මේ ලෝකේ තිබුණා තියෙන ලෝකෙකයි අපි ජීවත් වෙන්නේ. කුසල කුසල කර්ම කරගෙන හොඳට නරකට අපි තියෙන ලෝකෙක ජීවත් වෙනවා. අපි මැරලා යනවා ලෝකේ තියෙනවා කියන තැනක මේ ලෝකේ පවතින. එතකොට බුදුරජාණන් වහන්සේ තෙන්දි පෙන්නේ චස්ස ලෝකෝ සමුප්පන්නෝ ආයතන හය උපන්න කල්ලි ලෝකේ උපන්න චන්නමේව උපාදාය මේ ආයතන හය ඇසුරු කරගෙන ලෝකේ පවතිනවා. චස්මි ලෝකේ විහඤ්ඤති ආයතන හය තියෙන කල්ලිම ලෝකයා විහිසට දුකටපත් වෙනවා. එතකොට මේ ආයතනයන්ගේ නැති තැන ආයතනයන්ගේ නිවීමම නිරෝධයම නිවනයි කියන තැනකින් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ලෝක නිරෝධය කියලා. මම ඔය ටික මතක් කළේ මේ ස්කන්ධයන් උදේවැයට අවශ්‍යයි. මොකද්ද මෙන්න මේ ලෝකය තුල පවතින සිද්ධිය ගලවලා දාන්න කියන කාරණාව පෙන්වන්න. එතනදී කන බුණ ආහාරය නිසා රූපය හැදෙනවා කියන සිද්ධිය අපි ගත්තොත් කන බුණ ආහාරය අපේ ජීවිතේ සම්බන්ධ වෙන්නේ කොතෙන්ටද කියලා අපි ගත්තාම මම ස්කන්ධයෙන් උදේ විස්තර කරන්නට කලින් දැනුමට පොඩි මේ කාරණාවක් මතක් කරනවා. ආහාර චක්‍රය කියලා එකක්. මේ ගැන පාඩම් කරන්න එපා. දැනුමක් තියාගන්න මහන්සියෙන් ඕනේ. නම් දැනගෙන තියාගන්න. ආහාර චක්‍රය කියලා එකක් තියෙනවා. චක්‍රය කියන රෝම අපි කියමු ඔබ ඕනම තැනකින් පටන් ගන්න පුළුවන්. එතනදී කන බොන ආහාරය කියන එක ආහාරය නිසා රූපය හැදෙන අපි කියමු කන බොන කබලින්ක ආහාරය ස්පර්ශ ආහාරයට ආහාරයක් ස්පර්ශ ආහාරය මනෝ සංචේතන ආහාරයට ආහාරයක් මනෝ සංචේතන ආහාරය විඥාන ආහාරයට ආහාරයක් විඥාන ආහාරය ආපෝ කබලින්ක ආහාරයට ආහාරයක් කියලා චක්‍රයක් තියෙනවා. රෞම කබලින්ක ආහාරය ස්පර්ශ ආහාරයට ආහාරයක් ස්පර්ශ ආහාරය මනෝ සංචේතන ආහාරයට ආහාරයක් මනෝ සංචේතන ආහාරය විඥාන ආහාරයට ආහාරයක් විඥාන ආහාරය කබලින්ක ආහාරයට ආහාරය කියලා රෞමක් තියෙනවා. ඒකදී හැම වෙලාවෙම මේ ආහාරය අනිත් ආහාරයට ආහාරයක් වෙන්නේ නැහැ. ඍජුවම වක්‍රාකාර උපකාරක ධර්මයක් ඇතුව අපි මෙහෙම කිව්වොත් කබලින්ක ආහාරය නිසා ආයතන හැදෙනවා. ආයතන නිසා ස්පර්ශ වෙනවා. එතකොට කබලින්ක ආහාරය ස්පර්ශ ආහාරයට ආහාරයක් උනේ ආයතන ටික හදලා අතරමැදිය කියලා. ස්පර්ශ ආහාරය මනෝ සංචේතන ආහාරයට ආහාරයක්. ස්පර්ශ ආහාරය කෙලින්ම මනෝ සංචේතන ආහාරයට ආහාර වෙන්නේ. ස්පර්ශය නිසා වේදනා සංඥා හට ගන්නවා. වේදනා සංඥාවන් තියෙනකොට ඊට හිතනවා කියන මනෝ සංචේතන ආහාරය හැදෙනවා. මනෝ සංචේතන ආහාරය විඥාන ආහාරයට ආහාරය. මනෝ සංචේතන ආහාරය නිසා කෙලින්ම විඥාන ආහාරය වෙන්නේ. මනෝ සංචේතන ආහාරය නිසා ත්‍රිවිධ භවය ගෙනත් දෙනවා. ත්‍රිවිධ තණ්හාව ගෙනත් දෙනවා.
ත්‍රිවිධ භවයේ ත්‍රිවිධ තණ්හාව නිසා විඥාන ආහාරය හැදෙනවා. විඥාන ආහාරය කබලින්ක ආහාරයට ආහාරය. විඥාන ආහාරය කිලින්ම කබලින්ක ආහාරයට ආහාරයක් වෙන්නේ. විඥාන ආහාරය නිසා ප්‍රතිසන්දි නාම රූප දෙක හැදෙනවා. නාම රූප දෙක නිසා කණ්ඩ බොණ්ඩ දෙන්න වෙනවා. කබලින්ක ආහාරය දෙන්න වෙනවා. ඒ නිසා විඥාන ආහාරය කබලින්ක ආහාරයට ආහාරයක් කියලා ආහාර චක්‍රයක් තියෙනවා. ඒක දැනගෙන තියාගන්න ඔයගොල්ලෝ දන්නේ නැත්නම් මේ විදිහට ඕනම තැනකින් ආහාරේ පටන් අරගෙන විස්තර කරන්න පුළුවන්. හැබැයි ඍජුව නෙමෙයි අතරමැදි උදව් කරගන්න. එතකොට අපිට මේක දැනක් ඕනේනේ. ඒ හින්දා අපි මෙතනින් ගන්නවා පුරාණ කර්මයේ තහතගත කර්මය කියනකොට මනෝ සංචිතන ආහාරය නිසා කර්ම විඥානය හැදුණා. ප්‍රතිසන්දි කර්ම විඥානේ එතකොට ඒ කර්ම විඥානේ කබලින්ක ආහාරයට ආහාරයක් වෙනවා කියන තැනින් අපි ගත්තාම විඥානේ ප්‍රතිසන්දි වශයෙන් මව කුසට බැසගත්තට පස්සේ විඥානය නිසා මොකද වෙන්නේ? නාම රූප දෙක හැදෙනවා. ඔන්න මව කුසක කාය සවිඥානක වුණාම ඔන්න දැන් තමයි අපි ස්කන්ධයෙන් උදේවයි කතා කරන්න යන්නේ. මේ ආහාර රටාව බහලන්නේ කොහොමද කියන එක පෙන්වන්නේ චක්‍රය පෙන්වන්නේ. ප්‍රතිසන්දි වශයෙන් විඥානයේ මව කුසට බැසගත්තට පස්සේ කය සවිඥානක වෙනවා. ප්‍රතිසන්දි නාම රූප දෙක හැදෙනවා විඥානයේ නිසා. එතකොට ප්‍රතිසන්දි නාම රූප දෙක මේ කය සවිඥානක වුණාම ඒ නාම රූප දෙකේ වර්ධනය සඳහා නාම රූප දෙකේ පැවැත්ම සඳහා කබලින්ක ආහාරය දෙන්න වෙනවා. මව කුසක දින මවගේ පෙකෙන වල හරහා ලැබෙන්නේ සියුම්ව මේ කනබුන ආහාරයෙන් තමයි. ඊට පස්සේ ලොකු වෙනකොට බත් පාන් කවුකි මුන්නට වගේ දේවල් අපි ආහාරයට ගණ්ඩ වෙන්නේ මොකද්ද? මේ ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ආයතන ටික හැදෙනවා. ආයතන ටික හැදෙනවා. කනබුන ආහාරය නිසා මොකද වෙන්නේ? ආයතන ටික හැදෙනවා. එතකොට දැන් අපි ස්කන්ධයන්ගේ උදේවැයේදී එන්නවා රූපය කියන එක. චත්තාරෝච මහභූත චතුර්ණච මහභූතන උපාදාය රූපං සතර මහා ධාතු සහ උපාදාය රූපයි කිව්වහම ඒකෙදි දකින්න ඕනේ රූප කියනකොට ඇහැ රූපයත් කන ශබ්දයත් නාසයත් ගන්ධයත් දිවත් රසත් කයත් පොට්ටබ්බයත් කියන මෙන්න මේ දස ආයතන ටික දස රූප ගන්ඳ රූප කියලා. කනගුණ ආහාරය නිසා තමයි මේ රූප හැදෙන්නේ. කනගුණ ආහාර නිසා රූපය හැදෙන්නේ. ඊට පස්සේ ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා කියන ධර්මතා ටික හැදෙනවා. නාම රූප නිසා විඥානය වෙනවා කියන සිද්ධිය ගත්තාම ඒක අපේ ජීවිතයෙන් අපි දැක්කෝ. මේ කනගුණ බත්පාන් කවුපි මුන්නට කියන ආහාරය නිසා කර්මජ රූපයක් වූ ඇහි පැවැත්ම තමයි වෙන්නේ. ඇහ කර්මජ රූපය හේතුයි ආහාරය කියනක ප්‍රත්‍ය කරගෙන තියෙනවා. ආහාර ප්‍රත්‍යයයි. එතකොට කන නාසය දිව ශරීරය කියන මෙන්න මේ කර්මජ රූප ටික ආහාර ප්‍රත්‍යයෙන් හැදෙනවා. මේ ඇහෙන් රූප ටික හැදෙනවා කියන තැනදී කනගුණ ආහාරය නිසා ඇහ හැදෙනවා කියනකොට හිත භවංග මට්ටමේ නාම රූප දෙක තියෙන තැනට තමයි කනගුණ ආහාර දෙන්නේ. ආහාර දෙනකොට තමයි ආයතන ටික හැදෙන්නේ. පටිච්ච සම්පාදේ තේරුම් ගන්න විඥාන නාම රූප සලායතන කියන දිග ප්‍රතිසන්දි විඥානේ ඒ කිව්වේ. එතකොට ඔය දැන් කිව්වේ විඥාන කියනකොට චක්කුසෝත ගන්න නෙමෙයි ප්‍රතිසන්දි විඥානේ නාම රූප කියනකොට ප්‍රතිසන්දි විපාක නාම රූප දෙක එතෙන්ට තමයි කනබුන ආහාර පාන තියෙන්නේ. වෙනකොට ඇහැ කන දිවනාසය ශරීරය කියන මේ ආයතන ටික හැදෙනවා. මනස කියන ආයතන ටික හැදෙනවා. විශේෂයෙන් රූප ඇහැ කන දිවනාසය ශරීරය කියන ආයතන ටික හැදෙනවා. මේ ආයතන ටික හැදෙන්නේ කර්මජ රූපයක් හැටියට මොකටද දන්නවද? අපිට
විපාක විඳින්ත ශේස්ත්‍රේ හදන්ට කම්මං කෙත්තං කර්මය කියන්නේ කෙත ඈ විපාක විඳින්ද කෙත හදන්නේ මේ කර්මය ඒ කිව්වේ මෙන්න මේ ඇහැ හැදෙනවා කියන කොට කනබුන ආහාරය නිසා රූපේ හැදෙනවා කියලා කියන්නේ කනබුන ආහාරයෙන් ඇහැ නැමති යන්ත්‍රයක් හදනවා මොකේද රූප හදන්න පුළුවන් විදිහට ඇහැට පෙනෙන රූප ගත්තාම වර්ණ සටහන කියලා අපි කියන්නේ ටීවී එකේ පෙනෙන රූපේ වගේ රූප කියලා අපි කිව්වේ නිල් පාට කහ පාට රතු පාට පේනවා දිග රවුම් හතරැස් වගේ රූප තියෙනවනේ එතකොට මෙන්න මේ පෙනෙන රූපය ගත්තාම මේ රූපය කියන එක කනබුන ආහාරය නිසායි හැදිලා තියෙන්නේ කියලා කියන්නේ කනබුන ආහාරයෙන් හැදුනේ ඇහැ ඇහැ තමයි දැන් නියෝජනය වෙන්නේ කනබුන ආහාරය හැටියට ඇහැ තමයි නියෝජිතය වෙන්නේ මේ රූපයක් හදන්න වර්ණ රූපයක් හැදෙනකොට ඒ රූපය කියන එක හදන්නේ මෙන්න මේ ඇහි එතකොට කනබුන ආහාරය නිසා ආයතන හැදෙනවා කියලා කියන්නේ ඇහැ හැදෙන්නේ හැබැයි ඇහි ස්වභාවය ඇහැ හැදුවේ නිකමට නෙමෙයි මොකටවත් නෙමෙයි මම පස්සේ උපමාවක් කියලා දෙන්නම් ඇහෙන් කරන්නේ රූපයක් හදන එක ඊට පස්සේ හැබැයි තාම ස්පර්ශයක් වෙලා නැහැ දැන් ඇහෙන් කනබුන ආහාරය නිසා ඇහැ දුනා ඇහෙන් මොකද කරන්නේ බාහිර රූප ආයතනයක් හදනවා රූප ආයතනයක් හදනවා ඊට පස්සේ ඇහත් රූපය දෙක තියෙන තැනට හිත ඊට අනුගතව උපන්නාම ඔන්න ස්පර්ශය කියලා කියනවා සලායතන පච්චය පස්ස ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා හට ගන්නවා කියලා කියන්නේ ඔන්න ඒ රූපේ පේනවා ඊට පස්සේ පෙනෙන දේ දැන ගන්නවා. ওই ටික මම ආපහු මෙහෙම පැත්තකින් ඇවිල්ලා පටන් ගන්න මේ මතක් කරන්නම්කෝ. අපි කියමු ඉස්සර ගත්ත අපේ උපමාවම අපි ගමුකෝ තව ටිකක් දියුණු කළා. අපි ටීවී බලනවනේ. ටීවී බලලා තියෙනවනේ. හරි. එතකොට අපි ටීවී එක දිහා බලනකොට අපිට රූපයක් පෙනෙනවා බැලුවාම එතකොට ඒකේ තියෙනවා සත්ත්ව පුද්ගල නොවන වර්ණ සටහනක් හැඩ සටහනක් පේනවා අපිට පේනවා එතකොට දැන් ටීවී එකට රූප කොහෙන්ද කියලා බලමු අපි ටීවී එකට රූප කොහෙන්ද කියලා බලමු අපි දන්නවා ඔය රූපවාහිනී මධ්‍යස්ථානයකින් යම් වැඩසටහනක් විකාශනය කරනකොට ඒක තරංගයක් හැටියට විද්‍යුතියක් හැටියට විසිරුවා හරින්නේ. එතකොට ඒකත් පෙන්වනවා දැන් අපි ලොකු කණුවක් අරගෙන කණුවකින් ඒකේ වේගවත් බව සඳහා සමහරට පොළොවට තමයි මේ විද්‍යුතිය යොමු කරන්නේ. පොළොවේ හැපිලා වේගෙන් විකාශනය වෙනවා. එතකොට අහසේ ඒ රූපවාහිනී මධ්‍යස්ථානය නිසා විසිරුවා හරිනව ආලෝක ධාරාවක් නැත්තම් විද්‍යුතිය. ඔකට කියන්නේ චුද්ධ තරංග කියලා. මම හරියට දන්නේ නැහැ. මම අහලා දැනන තරමට එහෙමයි. නැත්නම් ඒක සකස් කරලා මට කියන්න පස්සේ. එතකොට ওই පිළිබඳව තව ටිකක් දන්න කෙනෙක් ඉන්නවා නම් පහු කාලෙදි මාව දැනුවත් කළාට කමක් නැහැ. මට ඉතින් එච්චර තේරෙනවා මදි. නමුත් මට තේරෙන විදිහට ඒ තරංග ස්වභාවයෙන් තියෙන තැනක රූප නැහැ. අන්නේ තරංග රූපයක් බවට පත් කරලා ගන්න පුළුවන්. ඒ තරංගයේ රූපයක් බවට පත් කරන්න පුළුවන් මැෂින් එකක් තමයි මේ රූපాయని කියලා කියන්නේ. ඉතින් තරංග කියන තැනක රූප තිබුණා නම් මෙහෙම මැෂින් ඕනේ නැහැ. කෙලින්ම ඒක බලන්න පුළුවන් අපිට. නමුත් ඒක පෙනෙන්නේ නැහැ. ඒ තරංගයක් විද්‍යුතියක් ශක්තියක් වගේ තැනක තමයි තියෙන්නේ. ඒ විද්‍යුතියේ ශක්තිය
ශක්තිය තරංගය කියන එක තියෙන තැනක ඩොට් එකක් හදලා ඩොට් වල රූපයක් කියන එක පෙන්වන්න පුළුවන් රූපයක් කියන එක හදන්න පුළුවන් උපකරණයක් තමයි ටීවී එක. දැන් ටීවී එක කියන තැනින්ම රූපය කියන එක දත යුතු මිසක ටීවී එකට ඔබ්බෙන් අහසේ විසිරුව හරපු තැන ඉඳලා මෙතෙන්ට ආපු රූප එහෙම තිබුණා නෙමෙයි තියෙනවා නෙමෙයි. එතකොට ඒ අහසේ තැන් තැන් වල තියෙන තරංග ස්වභාවයෙන් තියෙන දේ ශක්ති ස්වභාවයෙන් තියෙන දේ එකතු කළා රූපයක් බවට පත් කරන්න පුළුවන් මැෂින් එක තමයි ටීවී එක. ටීවී එකට රූප බලන්න බෑ ටීවී එකට පුළුවන් රූප හදන්න විතරයි. හරි. ඔන්න දැන් අපේ ගෙදර ටීවී එකක් තියෙනවා. හැබැයි ටීවී එකේ පුළුවන් වාතපිටාවේ තියෙන තරංග එකතු කරලා රූපත් හදලා තියෙනවා. රූප දැන් ඒකට රූප වෑහෙන නිසා රූප වාහිනී කියලා කියනවා. හැබැයි ඉතින් අපි ටීවී එක දිහා බැලුවේ නැත්තම් කොච්චර රූප හදලා තිබ්බත් අපි ටීවී එක දිහා බැලුවේ නැත්තම් පේන්නේ නැහෙනි. ඊට පස්සේ ඔන්න අපි ඒ ටීවී එක දිහා බලනවා. බැලුවාම අපිට පේනවා. දැන් පේනවා. පෙවුනට පස්සේ අපි දැනගන්නවා පෙවුණු රූපය මිනිස්සේ ගහක් ගම් වතුරක් සුලි සුළඟක් වාහන අනතුරක් කියලා මොනවා හරි විස්තරයක් අපි දැනගන්නවා. දැන් අවස්ථා තුනක් තියෙනවා. එකක් තමයි ඒ කියන්නේ මේ කෙරෝලින්ම අපි පුද්ගලික සත්‍යයක් නැත්තම් ගහක් ගලක් ගම් වතුර කියලා කතා බහ කරලා ගනුදෙනු කරන්න පුළුවන් නිමිති ටිකක් තිබුණේ නැහැ තරංගවල. ලොකු වෙනසක්. පළවෙනි එක කාර්ය කළා අර තරංග වගේ තියෙන තැනක රූපයක් හැදුවා. හැදුවේ මොකෙන්ද? ටීවී එකෙන්. ඒක රූප හදන මැෂින් එකක්. රූප හදන යන්ත්‍රයක්. එහෙම යන්ත්‍රයක් ඕනේ වුණේම රූප කියන එක පෙන්වන්න පුළුවන් මට්ටමක හදන්නයි. අවකාශ ධාතුව තුල පවතින තරංග ස්වභාවයෙන් රූප තිබුණා නම් තියනවා නම් එහෙම මැෂින් ඕනෙත් නැහැ. එතකොට පළවෙනි අධ්‍යයර මැෂින් එක රූපයක් හැදුවා. දෙවෙනි අධ්‍යයර රූපය තියෙන මැෂින් එක දිහා අපි බැලුවා. මැෂින් එක දිහා බැලුවා අපි. බලනකොට මැෂින් එකේ තියෙන රූප ටික පේනවා අපිට. එතකොට අපි රූප ගැන නෙමෙයි දන්නේ, අපි මැෂින් එක ගැන දිහායි බලන්නේ. ටීවී එක දිහායි බලන්නේ. පේන්නේ රූපේ අපිට. මොකද රූපේ ගැන තාම අපිට දැනුමක්වත් නැහැ. හැබැයි රූප බලන්න පුළුවන් මැෂින් පැත්තට හිත යබුවෝ ටීවී එක පැත්තට. එහෙනම් ටීවී එක ගැන අරමුණු කළා තමයි අපි හිත යොමු කරන්නේ පැත්තට. ටීවී එක අරමුණු කළා හිතේ පැත්තට යොමු කළාම රූපයක් පේනවා. මොන දෙවියන් ආදීර රූපෙ පේනවා. තුන්වෙනි ආදීර පෙනෙන රූපය අහවල් පුද්ගලයෙක් අහවල් දෙයක් කියලා විස්තරයක් දැනගන්නවා. ඊට පස්සේ අපි කියමු ටීවී එක නිවල දැම්මොත් ටීවී එක පැත්තකට හැරෙව්වොත් ටීවී එක කැඩුවොත් අපි ටීවී එක ගුදු කෙරුවොත් රූප නැහැ. රූප තමයි අපිට පේන්නේ නැහැ නෙමෙයි රූපම නැහැ. දැන් තරංගයක් තියෙන තැන මැෂින් එකෙන් නම් රූපකේ වි මැෂින් එකේ වයර් ගලවල කැලි කලවල වෙන් කළා දැම්මහම රූප ඉපදෙන එක නතර වෙනවා. රූපම නැහැ. ඒ හින්දා පේන්න දෙයක් නැහැ. එතකොට දැනගත්ත දේ ඉවරයි. එහෙම ඒත් කමන්නේ. ඒ නැතත් අපි ටීවී එකේ මොහොම රූපයක් දැක්ක කියන්නකො. දැකලා කුසිය පැත්තට අපි ගියාම දැන් ඊට පස්සේ ඒකේ ඩිස්ප්ලේ එකේ වෙන රූප රාමුවක් තියෙයි. අර අපි තිබුණු දැකපු රූප රාමුව සම්පූර්ණම නිරුද්ධම වෙලා
හරි විශේෂයෙන්ම මතක තියාගන්නකෝ දැන් පළවෙනි අදියරේ ටීවී එක රූප හදනවා දෙවෙනි එක ඒදී අපි බලනවා බැලුවහම පේනවා තුන්වෙනි අදියරේ පෙන්වන්නට පස්සේ විස්තරයක් දැනගන්න ඔන්න ඔය සිද්ධියේ උපමාව තබා ගන්නත් ස්කන්ධයන්ගේ උද්දීවයට මේ කර්මජ නැමති කර්මේ නැමති වඩුව මේ ඇහැ හදුවාම ආහාර ප්‍රත්‍යයෙන් කනබුන ආහාරය නිසා රූපය හැදෙනවා කියලා කියන්නේ කනබුන ආහාරය නිසා මේ ඇහැ හැදෙනවා අපේ ඇහැ හැදෙනවා මේ ඇහෙන් තමයි අපිට පේන විදිහේ රූප සටහන් හැදෙන්නේ ඒ කියන්නේ බාහිර පඨවි ආපෝ තේජෝ වායෝ කියන වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්රාෂ්ටක මට්ටම අවකාශයේ රාශි වල තියෙන තැනට ආලෝකයේ වැදිලා පරාවර්තනය වෙලා විද්‍යුතියක් වගේ එකක් තමයි කරන්ට් එකක් තරංගයක් විද්‍යුතියක් තමයි එන්නේ මේ චක්කු ප්‍රසාදයට වැටෙන්නේ චක්කු ප්‍රසාදයට මෙහෙම වැටෙන මේ කරන්ට් එක තියෙන තැනක එහෙන් මොකද කරන්නේ හෙදසටහනක් හදනවා ඇහි ස්වභාවය තමයි සම්පූර්ණම නිල් පාට කහ පාට රතු පාට දිග්ග රවුම් හතරස් හැටියට පෙනෙන විදිහේ හෙදසටහනක් ඒ ඇහැට වැදෙන ඇහැ කරා පැමිණෙන කම්පන තරංගය එහෙම පණිඩේ අරගෙන මොළයට යනවා භවංග වෙනවා නමුත් ඇහැගාවදී ඒ ටික උදව් කරගෙන ඇහෙන් හදන රූපය මේක අපි වෙන වෙලාවකට කතා කරමු නමුත් අපිට පෙනෙන රූපය හදන මැෂින් එකක් තමයි මේ ඇහැ අර තරංග තියෙන තැනක රූප හදන මැෂින් එකක් නේ ටීවී එක කියන්නේ ටීවී එකට බලන්නද රූප බලන්නද රූප හදන්න විතරයි පුළුවන් ඒ වගේ නියම විදිහට මේ යථාර්ථයට ඇහැට රූප බලන්නද ඇහැට බලන්න රූප හදන්න පුළුවන් කනබුන ආහාරයෙන් හැදුණු මේ ඇහෙන් කරන්නේ අර තරංග ස්වභාවයෙන් තියෙන තැනක අපිට නිල් පාට කහ පාට රතු පාට දිග රවුම් හතරස් කියන විදිහ රූප හදක හැබැයි දැන් ඒක දකින්න හිත ඉපදිලාවත් නැහැ විඥාන පත්‍ය නාම රූප පත්‍ය සලායතන කියනකොට මේ දැන් රූප හදලක් කනබුන ආහාරය නිසා ඇහැ හැදුන ඇහෙන් කරන්නේ මොකද්ද මැෂින් එකක් වගේ චුද්ධ තරංග නැත්නම් තරංග තියෙන තැනක රූපය කියන ටිකක් හදලා තියෙනවා රූපය කියන ටිකක් හදලා තියෙනවා ඔන්න කබලින්ක ආහාරය නිසා රූපය හැදෙනවා කියලා කියන්නේ කබලින්ක ආහාරයෙන් කරන්නේ ඇහැ හැදුවා ඇහැ මැෂින් එකක් තරංග ස්වභාවයෙන් තියෙන තැනක රූපයක් මවන්න රූපයක් හදන්න පුළුවන් ඊට පස්සේ දැන් රූපයක් හදුවට ටීවී එක රූපයක් හදලා තියෙන අපිට පේන්නේ වගේ දැන් ඇහැයි රූපයයි තියෙනවා අපි දන්නේ අපිට පේන්නේ ඊට පස්සේ ඒ ඇහත් රූපයක් තියෙන තැනට අර භවංග මට්ටමේ තිබුණු සිත අතහැරිලා ඊට අනුගතව උපදින හැබැයි මොකද රූපය ගැන දැනුමක් නැහැ අපිට පුළුවන් ටීවී එක දිහා බලන්නයි ටීවී එක තියකලා ටීවී එක දිහා බලන්නයි එතකොට රූපේ පේනවා වගේ අපිට භවංග හිතට රූප ගැන සාම දැනුමක් නැහැ රූප දන්නේ නැහැ හැබැයි රූපයක් ඇහැට ගැටුණා කිව්වහම ඇහෙන් හදපු රූපය ඒ ඇහි ගැටීම නිසා හම්බෙන උත්තර ඒකේ තියෙන උඩි වෙන එක දැන්ට මේ විදිහට ගන්නකො විස්තර කරන්න පුළුවන් ඒක අදාළ නැහැ මෙතෙන්ට අපිට ඇහත් රූපියක් දෙක තියෙන තැනට හිත පැමිණෙනකොට එන්න පුළුවන් ටීවී එක දිහා බලලා වගේ තමයි චක්කුද්වාර වර්ජනයක් තමයි තියෙන්නේ ඇහැ තමයි චක්කුද්වාරය ආවර්ජන කරලා තමයි හිත පැමිණෙන්නේ චක්කු විඥානේ ඇහැ අරමුණු කළා හිත පැමිණෙන්නේ ඒ කියන්නේ අපිට
ටීවී එකේ රූප තිබුණට ඒ රූප ගැන තාම අත්දැකීමක් නැහැ. ටීවී රූප බලන්න පුළුවන් කියලා දන්නවා. ටීවී එක දිහා බැලුවොත් එන්නේ ටීවී එක ෆිසිකල් තමයි බලන්නේ. බැලුවම පේන්නේ රූපයක් වගේ. තාම භවංග මට්ටමේ හිතර රූප ගැන අත්දැකීමක් නැහැ. දන්නේ නැහැ. ඇහැ බාහවට ගියොත් රූප දකින්න පුළුවන් කියන අදහස තියෙන හින්දා ඇහැ පැත්තට තමයි හිත යොමු කරන්නේ. චක්කු ද්වාරේ ආරම්භ කරගෙන සිත උපන්නාම චක්කු විඥානේ උපන්නාම ඔන්න එකට කියන ස්පර්ශය කියලා. ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම පහළ වුණා කියන්නේ ඔන්න රූපේ පේනවා. රූපේ පේනවා. එතකොට ඊට පස්සේ නාම රූප පත්‍ය විඥානම් කියලා කියන්නේ මේ පෙනෙන දේ අරඹයා ප්‍රඥප්ති වශයෙන් දැනගන්නවා අපි. ගහක්, ගලක්, මිනිස්සේ, ගියක්, දොරක් කියලා දැනගන්නවා. හොඳට බලන්න මෙතනදී දැන් මේ දැනගන්නවා කියන ප්‍රඥප්තිය සංකතය සකස් කරගත් එකක් නාම රූප දෙක නිසා. ඊට පස්සේ ඒ ප්‍රඥප්තියේ දුනි යම පෙනෙනකමටනේ. පෙනෙනකම සකස් කරගත් එකක් හදාගත් එකක් ස්පර්ශය නිසා. ස්පර්ශය නිසා. එතකොට පෙනෙනවා කියනකම හදාගත්තේ පෙනෙන්න රූපයක් තිබුණේ. එතකොට පෙනෙනවා කියන රූපයත් හදාගත් එකක් සකස් කරපු එකක් කබලින්ක ආහාරය. එතකොට කබල අපි යම් පැත්තකට ඇහැ හැරෙව්වා කියලා කියන්නේ දැන් ඇහැ කියන කොට හොඳට මතක තියාගන්න චුද්ධ තරංග රූපයක් බවට පත් කරන්න පුළුවන් මැෂින් එකක් ටීවී එක කියන්නේ. අන්නේ ටීවී එක වගේ එකක් තමයි මේ ඇහැ කියන්නේ. ඇහැ ඇහෙන් කරන්නේ අපි කියවා විරිංගුව තියෙන පැත්තට මේ ඇහැ හැරෙව්වහම තරංගයක් තියෙන්නේ වතුර වගේ පෙන්නවා. විරිංගුව කියන එක තරංගයක් නලියන ස්වභාවයක්. සිවුම් ස්වභාවයක්. ඒකට මේ ඇහැ හැරෙව්වහම මොකද වෙන්නේ? ජලයේ වගේ රූපයක් පෙන්නවා හදලා. ඒ වගේ මේ ඇහැ සුද්‍රාස්තක මට්ටමේ තරංගයක් බඳු ස්වභාවයක් තියෙන තැනකට ඇහැ යොමු කළාම රූපයක් හදලා පෙන්වනවා. එතකොට මේ ඇහැ කනබුන ආහාරයෙන් හැදුණු මේ ඇහැ නිසා රූපේ කියන එකක් සකස් කරගෙන ඇහැ සකස් කරගත් එකක් ආහාරය නිසා තමයි මේ රූපය ඇදලා තියෙන්නේ. මොකද ආහාරය නිසා තමයි අපිට මෙහෙම රූපයක් පේන්නේ. ආහාරය නිසා මේ රූපය හටගන්නේ කියලා කියන්නේ. එතකොට ආහාරයෙන් හැදුණු ඇහැ නිසා අපිට මෙහෙම රූපයක් තියෙන්නේ. පේනවනේ රූපයක් හැදෙන්නේ. ඒ ඇහැ රූපය දෙක තියෙන තැනට හිත යොමු කළාම ඔන්න පේනවා. ඊට පස්සේ දැනගන්නවා. දැන් මේ ස්කන්ධ පංචකය ගැන කතා කළොත් ආයේ දශමයක්වත් ඉතුරු නැතුව ඇහත් රූපයත් හිතත් තුන්දෙනාම සංකතයි සකස් කරගත් එකක්. ඒ නිසායි පේන්නේ පෙනෙන එක සංකතයි. ඒ නිසා දැනගන්න එක සංකතයි. ඊට පස්සේ ආහාරය නැති වෙනකොට අර රූපේට ප්‍රත්‍යවිච ආහාරය නැති වෙනවා කියන්නේ ආහාරය ඒ රූපේට ආහාරය ප්‍රත්‍ය උනේ ඇහැරානේ. කනබුන ආහාරයෙන් ඇහැ හැදුනේ. ඇහැ අහකට ගත්ත ගමම්ම ආහාරය නැති වෙන රූපේ නැති වෙනවා. ටීවී එක කැඩුවොත් ටීවී එකේ ඇතුලේ තියෙන වයර් කෑල්ලක් කන්ඩෙන්සරයක් හරි ගැලෙව්වොත් රූප නැහැ. කෙලින්ම ඇහැහකට ගත්ත ගමන්ම දැන් අපිට රූප තියෙනවා පේන්නේ නෙමෙයි. පෙනිච්ච රූපෙම නැහැ. තරංගයක් තියෙන තැනක ඇහැ යොමු කරගෙන ඉන්න තාක් රූපය හැඩතහනක් හදයි. හිත ඊට අනුගතව යෙදුනහම පෙනේ. නා ඒ පෙනීම තියෙන තාක් නාම රූප දෙක උදව් කරගෙන විස්තරයකුත් දැනගනි. ඇහැහකට ගන්නකොටම වෙන්නේ පින්වතුනි
අපිට පේන රූපය නිතර නිරුද්ධ වෙනවා ඉතුරු නැතුව. තරංගේ තරංගයේ ස්වභාවයකටපත් වෙනවා. පේන රූපේ ඉතුරු නැතුවම නැතින මොකද මැෂින් එක කැඩුන ගමන්ම රූප නැහැ. එතකොට අපිට පේන්නේ නැතුව යන්නේ අන්නේ රූප නැති වෙන හේතයි. එතකොට මේ ස්පර්ශය නැහැ, පෙනෙන එක නැහැ. එතකොට නාම රූප දෙක නැහැ කියලා බැලුවොත් අපිට යම්කින් කි සමුදේ ධම්ම සම්බන්ත නිරෝධම හටගත්ත හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියන එක පේනවා, තේරෙනවා. වෙනදට අපිට තේරුනේ මෙහෙන්න මෙහෙම නේද? අපි යමක් දැක්කහම මොනවා හරි දෙයක් ඇහැ අරගෙන ගිය හින්දා හිත උපන්න හින්දා අපිට ඒ දේ ඒ වස්තුව පෙනෙනවා. පෙනෙනවා. හැබැයි අපි අහකට ගියාම දැන් අපිට ඇහැ නැති හින්දා හිත නැති හින්දා පෙනෙන්නේ නැහැ. නමුත් ඒ වස්තු එතන තියෙනවා. ආයෙ ගිහින් බලන්න පුළුවන් කියලා අදහසක් හිතුවේ. ඒ මොකද අපි ඉස්සර හිතාගෙන කනබුන ආහාරයේ නියම කෘත්‍යය කනබුන ආහාරයෙන් රූපය හදන්නේ කියලා ස්කන්ධයෙන් උදිවේ හොඳට ඉගෙනගෙන හිටියේ නැහැ. අපි හිතාගෙන හිටියේ ඇහැ කියන්නේ රූප බලන්න තියෙන උපකරණයක් කියලායි. දැන් හිත තමයි රූප බලන්නේ. හිතට තමයි බලන්න පුළුවන්. එතකොට ඇහැ කියන්නේ රූප හදන උපකරණයක්. රූප හදන උපකරණයක්. අපිට ටීවී එක කියන්නේ රූප හදන උපකරණයක්. රූප හැදුවාම ඒ ටීවී එක පැත්තට අපිට හැරුණාම ඉබේම රූප පේනවා. ඇහැ කියන්නේ රූප හදන උපකරණයක්. අපි බලන්නේ ඇහැ දිහායි. එතකොට අවකාශ ධාතුවේ ඉඳන් එන චුද්ධ තරංග ඇහැට වැටිලා තරංගයක් ඇටිට පණිවිඩේ ඇතුළට මෙහෙම දිගටම අරගෙන යනවා. මුලේ දක්වාම ඒ තරංගයම ප්‍රසාද මට්ටමින් රූපෙකුත් හදාගෙන තියෙනවා. රූපෙකුත් හදලා තියෙනවා. එතකොට අපි අර තරංගය උදව් කරගෙන ඇතුළට ගිය පණිවිඩේ උදව් කරගෙන හිත නැගිටලා ගහට ඇවිල්ලා ඇහැ පැත්තේ බලනකොට ඇහි රූපයක් වෙන්නේ අපිට. ටීවී එකේ වෙන සිද්ධියම. එතකොට මට පෙන්වන්න ඕනේ දේ මෙච්චරයි. ඒ කියන්නේ අපිට හැමදාම ලෝකයට හම්බ වෙන්නේ යමක් පෙනුනට පස්සේ දැනගත්තට පස්සේ ඕනතරම් විස්තර කියන්න පුළුවන් කරන්න පුළුවන්. ඒ කියන්නේ චක්කු විඥාන මට්ටමින් රූපේ පෙවුනට පස්සේ ඕනතරම් හිතන්න කියන්න කරන්න පුළුවන් රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බලන්න පුළුවන් කැඩෙනවා බිඳෙනවා නැති වෙනවා කියලා හිතන්නත් පුළුවන් ඕන එකක් පුළුවන්. නමුත් රූපය කියන එක දකින්ද ඉපදිලාවත් නැතිව එතකොට දැනගැනීම ගැන කවර කතාවද දැකීම රූපය දකිනවා කියන සිද්ධිය ඉපදිලාවත් නැති පැත්තේ රූපය හදන හේතු ටික ලෝකයට හම්බ වෙන්නේ. ඒ හින්දා තමයි ලෝකයට තේරෙන්නේ අපි ඉපදෙන්නේ ඉස්සෙල්ලත් මේ ලෝකෙ තිබ්බ වගේ තේරෙන්නේ ඒ හින්දායි. මොකද දකින්නකොට එහෙම එකක් තියෙන හින්දා. අහනකොටම එහෙම එකක් තියෙන එකක් අහන්න හම්බ වෙන හින්දා. හරි. මොකද ඇහැ පුරේජාතයි රූපය පුරේජාතයි චක්කු විඥානේ පච්චයජාතයි. පුරේජාත කියන්නේ කලින් ඉපදිලා. ප්‍රතිසන්දි විපාක නාම රූප දෙක නිසා කන බුන ආහාරයෙන් ඇහැදුනා. ඇහැ නිසා එන චුද්ධ තරංග ටික රූපයක් කරන්න පුළුවන් මැෂින් එක ඇහැ ඒකේ රූපයක් හැදුනා. ඔන්න දැන් ආයතන වෙලා ස්පර්ශ වෙන්න කලින් දැන් ආයතන හැදිලා. ස්පර්ශ වුණාට පස්සේනේ අපිට පේනවා කියන්නේ. ඊට පස්සේනේ තණ්හා උපාදාන කියලා පෙනෙන දෙටි විස්තරයක් සපේන තැනට යන්නේ අපි. විස්තරයක් සපේන තැනට යන්නේ ඉස්සෙල්ලා පෙනෙනවා. පෙනෙන්නත් ඉස්සෙල්ලා දැන් මේ ආයතන ටික හැදිලා. එහෙම ඇහත් රූපය දෙක තියෙන තැනටයි හිත උපදින්නේ. එතකොට අපිට හිතෙන්නේ ඇහත් රූපය දෙක එහෙනම් තිබුණ හින්දායි හිත උපන්නේ. හිත උපන්න නිසා පේනවා. පෙවුනේ ඇහත් රූපය තිබුණ හින්දානේ. එහෙනම් හිත අහකට ගත්තාම පේන්නේ නැහැ. හැබැයි හිත උපදින්න කලින් තිබ්බ ඇහත් රූපය දෙක තියෙනවා එහෙනම් කියලා වගේ හිතෙන්නේ. නමුත් මේ ස්කන්ධයන්ගේ උදේවැයෙන් පෙන්නනවා හරිම වටිනා දෙයක්. ඒ කියන්නේ සංකතය කියනක සංකතය කියලා කියන්නේ සකස් කරගත් එකක්. මොකද්ද? හේතුන්ගෙන් ප්‍රත්‍යයන්ගෙන් සකස් කරගත් එකක් කිය
හේතු නැති වෙනකොට ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙන දෙයක් කියන එක කියනවා. ඒ හින්දා මුලින්ම කියනවා කන බොන ආහාරය නිසා රූපය හැදෙනවා කියනවා. එයා දන්නවා කන බොන ආහාරයෙන් ඇහැ හදලා කන බොන ආහාරයෙන් ඇහැ හැදුවා. ඇහැ කියලා කියන්නේ චුද්ධ තරංග තියෙන තැනක සුද්රාස්තකයේ තියෙන තැනක නැත්තම් පටවියාපෝ තේජෝ වායු අවකාශ කියලා පංච මහ භූතියෝ තියෙන තැනක රූප හදන්න පුළුවන් මැෂින් එකක්. හරි. එතකොට ඒ මැෂින් එක යම් යම් තැනකට අරගෙන ගියා නම් එතන එතන තියෙන තරංග ස්වභාවය උදුරලා අරගෙන උදව් කරගෙන රූපයක් වෙනවා. ඒ ඒ තැන්වල මොන මොන විදිහටද තරංග තියෙන්නේ ඒ ඒ තැන්වල ඒ ඒ විදිහේ රූපයක් හදලා පෙන්නනවා. එතකොට රූපයක් හදයි. ඒ ඇහත් රූපයක් හැදුණු ගමන්ම ඊට අනුගතව හිත උපන්නාම පෙනේ. දැන් බලන්න අපි පේන අපිට රූපයක් පෙනෙනකොට අපිට රූපයක් පෙනෙන්නේ අන්න අර කබලින්ග ආහාරයෙන් සකස් කරගත් රූපයක් කියන එක තේරෙනවා. ආහාර ප්‍රත්‍යයෙන් කරන්නේ රූපේ සකස් කරගන්නවා. රූපේ සකස් කරගන්නවා. චුද්ධ තරංග තියෙන තැනක රූප පෙන්වන ටීවී එකක් වගේ ඇහෙන් රූපයක් පෙන්වනවා හදනවා. එතකොට හිත ඊට අනුගත උපන්නාම පේනවා. ඔන්න පේන දේ අනේ මේක මේ අහවල් ගම නේද, අහවල් විල නේද, මේක මෙහෙම මාළු ඉන්නවා නේද කියලා හොඳට අපි හිතෙන් කියින් කියනොත් කරනවා. ඔන්න දැන් අපි ආපහු අහකට යනකොට කියන්නේ ආහාරයෙන් හැදුණු මේ රූපය ඇහැ අහකට ගත්තාම අර රූපය හැදෙන්න හේතු වෙච්ච ආහාර ප්‍රත්‍ය අතහැරෙනවා. ආහාරය නැති වෙනකොට මේ රූපයට රූපය හැදෙන්න හේතු වෙච්ච ආහාරය වෙනස් වෙනකොටම නැති වෙනකොට මොකද වෙන්නේ? අර පෙවුණු රූපය සම්පූර්ණ නිරුද්ධ වෙලා අර තරංග ස්වභාවයටම පත් වෙනවා. යථාභූත ස්වභාවය කියලා කියන්නේ ඒක. යථාභූත ස්වභාවයෙන්ම පවතින. යථාභූත ස්වභාවය නිසා මේ වගේ රූපයක් සකස් කරගන්නවා. සකස් වෙච්ච රූපය නැති වෙනවා. යථාභූත ස්වභාවය එහෙමම පවතිනවා. අපි පැත්තකට එනකොට ඔන්න දැන් පෙනෙන දේ සම්පූර්ණම නැති වෙනවා. දැනගන්න එකත් ඉතුරු නැතුවම නැති වෙනවා. දැන් ආපහු අපිට පුළුවන් කමක් නැහැ දැකපු රූපේ තියෙනවා නමුත් අපිට පේන්නේ නැහැ කියලා කියන්න බෑ. මේ ස්කන්ධයන්ගේ උදේවැය දකින්න කෙනාට හරියට ස්කන්ධයන්ගේ උදේවැය දකින්න කෙනාට පේන්නේ ලෝකය කියන එක. ඇහැ ලෝකේ, රූපේ ලෝකේ, චක්කු විඤ්ඤාණේ ලෝකේ. මේ ලෝකේ පෙර නොතිබීම හටගන්නවා. ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා තමයි පේන්නේ. ඊට පස්සේ මේ කන කියලා කියන්නේ මැෂින් එක. අහසේ තියෙන ශබ්ද තරංග තියෙනවා. ගුවන්විදුලි තරංග තියෙනවා. එතකොට මේ තරංග එතකොට අපි ඔය FM තරංග කියලා කියනවා. එතකොට කෙටි තරංග කියලා කියනවා. ඔය ශබ්දේන තරංග ස්වභාවය කියන්නේ අපි. එතකොට ඒ තරංග තියෙන තැනක ශබ්ද රූපයක් හදන්ත පුළුවන් යන්ත්‍රයක් තමයි ගුවන් ඉදිරිය කියලා කියන්නේ. ශබ්ද වාහිනිය කියන්නේ. අන්න ඒ වගේ කන බොන ආහාරයෙන් හදපු මැෂින් එකක්. මේ කන කියන්නේ රේඩිය එකක්. ශබ්දය අහන්න තියෙන එකක් නෙමෙයි, ශබ්දය හදන්න තියෙන මැෂින් එකක්. කනින්ම හදන ශබ්දේ කනටම ගැටුණාම ඒ නිසා හිත ඊට අනුගතව ඇවිල්ලා උපදිනවා. එතකොට ශබ්දය ඇහෙයි. දැන් අපිට ඇහෙන ශබ්දය පෙර නොතිබීම අපි සකස් කරගත්ත එක. ඉතින් අර තරංගයක් තියෙන තැනක අපිට ශබ්දය කියන එකක් තිබුණා නම් මේ වගේ යන්ත්‍රෝනේ නැහැ. යන්ත්‍රෝන් නැහැ. එතකොට ඔයගලන්ට යම් වෙලාවක පුළුවන් වුණොත් ස්කන්ධයන්ගේ උදේවැය බලන්ට ලෝකය කියන එක කැඳෙන්නේ නැහැ. ලෝකය කියන තිතුරු වෙන්නේ නැහැ. පංච උපාදාන ස්කන්ධය, අටලොස් ධාතුව, ආයතන 12ම පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා තියෙනවා. යම් තැනක යම්පත් දකිනකොට ඕගලන්ට තේරෙයි පෙර නොතිබීමයි පෙනෙන්නේ. පෙර නොතිබීමයි පෙනෙන්නේ. ඒ පෙර නොතිබීම පේනවා කියලා කියන්නේ මොකක් නිසාද? කනබුන ආහාරයෙන් තරංගයක් රූපයක් කරන මැෂින් එකක් හදාගත්තම ඒ මැෂින් එක අල්ලගෙන යද්දි
ඒ මැෂින් එකට අහුවෙන හැම තරංගයක්ම රූප කරගෙන 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 යනවා. එතකොට පහුවෙන ඇහැනමැති මැෂින් එක පහුවෙනකොට ඒ රූප ටික එතනම නැති වෙනවා. ආපවර තරංගයේ තරංග ස්වභාවයම හිටින්. එතකොට ඒ තරංග කියන එක ගැන අපිට නිමිති නැහැ. ඒකේ තණ්හා උපාදාන වශයෙන් පවතින ප්‍රතිසන්දීට යන දන්නේ අපි. එහෙම දේවල් නැහැ. එහෙම ඒක රූප නෙමෙයි. එතකොට මෙන්න මේ පංච උපාදාන ස්කන්ධයේ උදේවැය බැලුවාම අපිට හම්බ වෙනවා පෙර නොතිබීම පෙනෙනවා කියන කමට හේතු වෙච්ච රූපය පෙනෙන්නේ ඉස්සෙල්ල කොත්තනකව කොහෙවත් තිබුණේ ආහාරය නිසායි පෙනෙන රූපය හැදුවා. දැකලා ගනුදෙනු කළා. ආපහු යනකොට පෙනෙන රූපය දශමයක්වත් ඉතුරු නෑ. මොකද ආහාරය නැති වෙනකොට රූපය නැති වෙන නිසා. ආහාරය නිසා රූපය හැදුන හින්දයි ස්පර්ශයෙන් පෙනුනේ නාම රූප වශයෙන් දැනගත්තේ. ආහාරය නැති වෙනකොට රූපය නැති වෙන හින්දයි ස්පර්ශ පෙනෙනවා කියන සිද්ධියකුත් දැනගන්නවා කියන සිද්ධියටත් ඉඩ නැත්තේ, භූමියක් නැත්තේ, නැති වුනේ. එතකොට ඔය විදිහටම දකින්ද නාසයට ගන්ධයක්, දිවට රසක්, කයට ස්පර්ශයක් වෙනකොටත් ඉබඳු රූප බාහිර පැත්තේ තිබුණා නෙමෙයි, ඒ වෙලාවට ආධ්‍යාත්මික මේ ආයතනෙන් තමයි මේක හදන්නේ මේ රූපේ කියන එක. දැනට විශේෂයෙන්ම මම ඔය ඉලක්ක වෙන්නේ ගොඩාක් රූපේ පැත්තට. මොකද රූපේ කියන එක තමයි අපිට හැම වෙලාවෙම අනිත් ආයතන ටිකට ගැට ගහලා අපි කර්ම නිමිති බවට පත් කරගන්නේ. හැමදාම අපිට අනුසය කියන එක ගෙවෙන්නේ නැහැ ලෝකෙට. අනුසය කියන එක ගෙවෙන්නේ නැහැ කියන්නේ කෙනෙකුගේ දැනීමට, දැකීමටත් නාපු පැත්තේ නොදන්නාකමක් තියෙනවා. ඒ නොදන්නාකමට කියනවා අවිද්‍යා අනුසය කියලා. ඒ කියන්නේ චක්කු විඥානේ ඉපදිලා රූපේ පෙනෙන චක්කු විඥානේ ඉපදිලාවත් නැහැ. එතකොට දැනගන්න නාම රූප දෙක ඉපදිලාවත් නැති, පෙනෙන්න ස්පර්ශය හැදිලාවත් නැති පැත්තක ස්පර්ශයට හේතු වෙන හේතු ධර්මිය හදන්න මෙන්න මෙම ආහාර ප්‍රත්‍යකින් ප්‍රත්‍ය වෙලා පෙනෙන්න ස්පර්ශයක් වෙන්න රූප ආයතන හදනවා කියන ටිකක් වෙනවා. අන්නේ විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලායතන කියන සිද්ධිය ගැන නොදන්නාකම තිබුණොත් තියනවා නම්, එහෙම නොදන්නාකම තියෙද්දී ඇති වෙන ස්පර්ශයට කියනවා අවිද්‍යා සම්පර්ශයක් කියලා. එතකොට ඒ ස්පර්ශයට අනුසය වෙනවාම එයාට තේරෙන්නේ තියෙන දෙයක් ස්පර්ශ වෙනවා දැක්කා වගේ. එයා දන්නේ මෙන්න මෙහෙම හදාගත්ත දෙයකුයි දැක්කේ. ප්‍රතිසන්දි නැත්තම් විඥාන ආහාර හේතුනා ප්‍රතිසන්දි නාම රූප දෙක ගෙනත් දෙන්න, නාම රූප දෙක හේතුනා කබලින්ක ආහාරයට, කබලින්ක ආහාරය නිසා මේ ආයතන ටික හැදිලා තියෙනවා. ඉබඳු ආයතන ස්පර්ශයකින් නේද මේ පෙනෙන්නේ කියන කාරණාව දන්නේ නැත්තම් එයා හිතාගෙන ඉන්නේ අපි ලෝකෙ උපදින්න කලින් මෙහෙම රූප තිබුණා. අපි උපන්න කියලා කියන්නේ ඇහැ හදාගත්ත, ඇහැ හදාගත්ත එකේ තියෙන රූප බලනවා වගේ තැනකින් තමයි එයාට අනුචේ වෙන්නේ. ඇහැ හදාගත්ත හින්ද රූපය හදාගත්ත නේද කියන එක පෙනෙන්නේ නැතුව ලෝකයට හිතෙන්නේ අපිට පෙනෙන රූප අපි උපදින්න කලින් තිබුණා. අපි උපන්න කියලා කියන්නේ ඒ තියෙන රූප පෙනෙන්න ඇහැ හදාගෙන ආවා. ඇහැයි හිතයි හදාගෙන ආපු හින්ද රූප පේනවා අපිට. ඒ රූප බලබල ජීවත් වෙන රූපතියෙදී අපි යනවා වගේ තැනකින් තමයි ලෝකයට පේන්නේ. නමුත් බුදුහාමුදුරු මේ පටිච්චසම්පාද චක්‍රයේදී පෙන්වන්නේ ලෝකය කියන එකමයි ඉතුරු නැහැ. කාම ලෝකයත් එහෙමයි, රූප ලෝකයත් එහෙමයි, අරූප ලෝකයත් එහෙමයි. ආයි ජරා මරණ ශෝක පරිද දුක් දුම්නස් විඳින්න තමන්ව තරංගවල ඇහැ කන දිව නාසය ශරීරයක් තියෙනවද? තරංග ස්වභාවයක තමන් ඉන්නවද?
තරංග ස්වභාවයක නැන්ද මම දුව පුතා ඉන්නවද නැහැ එහෙම තැනක මම ඉන්නවා අම්මා තාත්තා දුව පුතා කියලා ඇසුරු කරන්න පුළුවන් රූප හදන්න තමයි මේ මැෂින් කර්මෙන් මේ මැෂින් ටිකක් ගෙනාවේ ඇහැ කන දිව නාසය ශරීරය කියන්නේ ලෝකයක් හදන්න පුළුවන් මැෂින් ටිකක් නේ ඒකෙන් කරන්නේ මොකද්ද රූප හැදුවා ශබ්ද හැදුවා ගන්ධ හැදුවා ඊට පස්සේ හදපු රූපෙත් වුණා හදපු ශබ්දේ ඇහුණා හදපු ගන්ධ දැනුණා හැබැයි ඉතින් අපි පටිච්චසමුප්පාදේ දන්නේ නැහැ මේවා හදාගත්තා කියලා දන්නේ නැහැ එතකොට මොකද වෙන්නේ හැදිලා තිබ්බ එකක් හැටියට තමයි අපිට දැනෙන්නේ හැදිලා තිබ්බ එකක විදිහට තමයි ගනුදෙනු කරන්නේ එතකොට ඉතින් ඉබේම අහකට යනකොට ඒක තිබ්බ වගේ මනසින් සිහි වෙනකොට ඒ දැකපු එක තියනවා වගේ තැනක හිත නැමෙනවා ඊට දැකපුහපු දේවල් තියනවා ඉන්නවා කියලා හිත නැමෙනවා ඒ පැත්තට හිත නැමෙනකොට ඒ පැත්තට ඒකට කියන අනුශය වෙනවා කියලා. ඉතින් හැමදාම අපිට මොකද වෙන්නේ? දකිනවා දැක්කට පස්සේ අපිට පේන්නේ නමුත් ඒ දේ තියෙනවා. ওই විදිහට දකින අහන දේවල් තියෙනවා 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 කියලා එකතු වුණාම ලෝකයක් හැදිලා ඒ තියෙන එකක් ඔය වගේම කර්ම නිමිත්ත වෙලා ආපෝ ප්‍රතිසන්දියට යනවා. ආයෙත් ගියාම වෙන්නේ මොකද්ද? ඔය විදිහම තරංග තියෙන තැනක රූප කරන්න ගන්නවා. මැෂින් හම්බ වෙනවා. අපිට නිවන හම්බ වෙන්නේ. ඉතින් මේ පංච උපාදාන ස්කන්ධයෙන් කරන්නේ මොකද්ද? මුළු ලෝකයම ලෝකයේ ඇතිවීමත් නැතිවීමත් දෙක පෙන්නනවා. සංකටය කියන එක සකස් කරගත කියන එක පෙන්නනවා. එතකොට මෙන්න මේ ටික තමයි මට කියලා දෙන්න ඕනකම තියෙන්නේ. උපමාවේ හැටියට ඔයගලන්ට මට පෙන්වන්න තියෙන්නේ ඇහැ දකින්ද රූපය දකින්ද තියෙන උපකරණයක් හැටියට. එතකොට අපිට මෙහෙම ගත්තොත් ඔක කරු දෙපැත්තක් තියෙනවා. නමුත් ඒක ඔයගලන්ට තේරෙන මට්ටමට මම ගන්නම්. ඊට වඩා සිම්පැත්තක් තියෙනවා. අපි කියමු දැන් කරවල වෙලාවේදී අපේ ගෙදර වහලේ එල්ලලා තියෙන ලයිට් එක අපිට පේන්නේ නැහනේ. අපි ස්විච් එක දාලා ලයිට් එක ආලෝකමත් කළාම ලයිට් එක නිසා උපදින ආලෝකෙන් ඒ ලයිට් එකම බලන්න පුළුවන් නේ අපිට. ආ ලයිට් එකක් මෙතන තියෙනවා මෙහෙම හැඩේ ලයිට් එකක් කියලා. ඒ වගේ ඇහැ නිසා හදන රූපේ ඒ ඇහැම ගැටුනහම අපිට ඒ ඇහැත් රූපය තියෙන තැනට හිත හිතනකට උපදිනවා කියලා දැන් තගන්න. එතකොට ඔන්න ඔය විදිහට තමයි අපිට හම් වෙලා තියෙන්නේ. එතකොට ඔගොල්ලෝ හොඳට ටිකක් හිතලා බලන්න සිහියතු වටපිට බලන්න මේ ඇහැ කියන්නේ රූප හදන මැෂින් එකක් නම් මම ඇහැ යොමු කරනවා කියලා කියන්නේ විරිඟුව තියෙන තැනට ඇහැ යොමු කරන්නේ පේන්නේ අපිට ජලය වගේ ඒ වගේ තරංග ස්වභාවයෙන් තියෙන පැත්තට ඒ කියන්නේ මම ඇහැ යොමු කළාම ඒ පැත්තේ තියෙන මහ බූත ටිකේට ආලෝකය වැටලා ආලෝකේ වේගෙන් පරාවර්තන වෙලා මේ ප්‍රසාදේ හැපේ ප්‍රසාදේ කරයි. එතකොට මේ ප්‍රසාදේ හැකියාවක් තියෙනවා ඒකේ හැඩතට හදලා දෙන්න පුළුවන්කම හදනවා. එතකොට ඒ ඇහත් රූපය දෙක තියෙන තැනට හිත අනුගතව උපන්නාම ප්‍රසාදයේ තුල හැදිච්ච සතහනක් වෙයි. ඒ චක්කු ප්‍රසාදයේ තුල අර ආපු තරංගයේ චක්කු ප්‍රසාදයේ තුල හැඩතටහනකට පෙනෙයි අපිට. ඒක රූප හම්බුයි අපිට. එතකොට බලන්න අපි ඒ ඇහැ අහකට ගත්තොත් අපි හිතාගෙන ඉන්න විදිහේ අම්මා තාත්තා දුව පුතා රන් රිදී මුතුමැණික් කියලා ඇසුරු කරන්න පුළුවන් රූප ඉතුරු වෙයිද කියලා. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ මහන්නේ මේ ස්කන්ධයන්ගේ උදේ බලනවා නම් බොහෝ දවසකින් දුකේ කලකිරීම වෙනවා. ඒ කියන්නේ සංස්කාරය මෙච්චර අනිත්‍යද කියලා හිතන්නේ. අපි අම්මා තාත්තා දුව පුතා කියලා මේ පවත්තන්න පුළුවන් ලෝකයක් පවත්තන්න හදන ලෝකේ මෙච්චර අනිත්‍යද කියලා පෙනේ.
අපිට ලෝකයක් පවත්තන්න බෑ මේ දර්ශනයට. ඒකයි මේ දර්ශනය කියන එක කිලින්ම එයාට ලෝක නිරෝධයම ගෙනත් දෙනවා. ටිකෙන් ටික ටිකෙන් ටික ලෝකය කියනක බොරුවක් හටගෙන නිරුද්ධ වෙන එක. කියලා සලායත නිරෝධයට මනස යොමු කරනවා. මොන ওই ටික තේරුම් ගත්තට පස්සේ අපිට ඉතුරු වෙනවා ක්‍රම දෙකක්. මොකද්ද? නූපංගාසු නූපදීම සහ උපංගාසු දෙවීම කියලා. ආශ්‍රය ක්ෂය කිරීමට ක්‍රම දෙකක් හම්බ වෙනවා. නූපංගාසු නූපදවන්න සහ උපංගාසු දුරු කරනවා කියලා. ඔන්න ඕකට තමයි අපි ආශ්‍රය ක්ෂය දැන් අපි ওই කාරණාව දැක්කට දැනගත්තට අපේ හුරුවක් තියෙනවා. ආශ්‍රවයක් තියෙනවා. වර්තමානයේක අලුතෙන් ආශ්‍රව උපදින්න පුළුවන් කමක් අපේ මනසේ ගෙවිලා නැහැ. ආශ්‍රව උපදින්න පුළුවන් තව උපන් ආශ්‍රවයකුත් තියෙනවා. ඒ කියන්නේ ඇහෙන් රූපයක් හදලා හදාගෙන අපි බැලුවා නේද කියන එක දන්නේ නැතුව තියෙන රූපයක්ම බැලුවා බලපු රූපේ තියෙනවා කියලා ඇසුරු කරපු හුරුවක් අපිට තියෙනවා. මෙන්න මේ හුරුව ගෙවෙන්න ස්කන්ධයෙන්ගේ උදේවැයම පෙන්වන්න ඕනේ. තිබුණු රූප දැක්ක දැකපු රූප තියෙනව නෙමෙයි. මෙන්න මෙහෙමයි රූපේ හැදෙන්නේ. එහෙම හැදිච්ච රූපෙකුයි දැක්කේ, එහෙම දැකපු එකකුයි දැනගත්තේ. මෙන්න මේ රූපේ හැදෙන මේ හේතුව මේ මැෂින් එක අහකට ගන්න රූපේ නැති වෙනවා. එතකොට රූපේ නැති වෙනකොට පෙනෙන කම නැති වෙනවා, පෙනෙන කම නැති වෙනකොට දැනගන්න කම නැති වෙනවා කියලා පෙන්වන්න ඕනේ. ඒකෙදි අපි ඉස්සරහට යනකොට, පිටිපස්සට යනකොට, වටපිට බලනකොට හොඳ සිහියෙන් කරන්න ඕනේ. මොකද්ද? රූපං ආශ්‍රව රූපදවන්න. ඒ කියන්නේ තාම අලුතෙන් තියෙන දෙයක්ම දැක්කා, දැකපු දේවල් තියෙනවා කියන වරද අලුතෙන් එකතු නොවෙන්න සංවර වෙන්න ඕනේ ඕගොල්ලෝ. දැකපු අහපු දේවල් තියෙන්න දකින්න කලින් තිබුණා, දැක්කයන් පස්සෙත් ඒව තියෙනවා කියලා ඉතුරු නොවෙන්න. ඉතුරු නොවෙන විදිහට ආයතන හසුරුවා ගන්නට හුරු වෙන්න ඕනේ වර්තමානයේට. ඒකට කියනවා නූපන්නාසු නූපදන. තාම ඉපදිලා නැහැ මේ මිනිස්සයා, මේ පුද්ගල කාමාසෝ, මේ රන්රිදී මුතුමැණික් නැත්තම් මේ ගොඩ නැගිල්ල තිබ්බා කියලා කාම නිමිත්තක් ඕගොල්ලන්ගේ මනසේ ධාතු එකක් එන්න පුළුවන්. දිට්ඨියාසෝ, මේ පුද්ගලයා, මේ සත්වයා, අතනත් අර පුද්ගලයා, බලන්න මේ පුද්ගලයා ගෙහෙටි අර සත්වෙක් ඉන්නවා කියලා සත්ව පුද්ගල නිමිත්තක් ඕගොල්ලන්ගේ මනසේ ආවේ නැ එන්න පුළුවන්. එතකොට අහවල් තැනට ගියාම අහවල් ගම තියෙනවා. අහවල් ගමට යන පාර මෙන්න මෙහෙමයි කියලා තාම ඕගලගේ මනසට නිමිති ආවේ නැ එන්න පුළුවන් කම තියෙනවා. ඔන්නේ කාමාසු භවාසු දිත්‍යාසු කියන එකයි ওই ටික නොදන්නා කම කියන අවිද්‍යාසය කියන ආස්වාදයි. ওই ටික අලුතෙන් නොයන විදිහට ඔගොල්ලෝ කරන්න ඕනේ. පෙනුනට පස්සේ පෙනෙන දෙයට ප්‍රඥාප්ති වශයෙන් හිතනවනම් හිතන එකට, පෙනෙන එකට බය වෙන්න එපා. අනුසය කියන තැනින් ගෙවුනහම පෙනෙනවයි, පෙනෙන දේ දැනගන්නවයි කියන තැනක කෙලෙසේ රැඳෙන්නෙම නැහැ. කෙලෙසිය කිටින්නේ. ඒ කියන්නේ එතකොට දැන් අලුතෙන් වටපිටාවේ රන් රිදී මුතුමැණික් තියනවා කියලා ඉතුරු වුණොත් කාමාශ්‍රවේ තියෙනවා. අහවල් ගම, අහවල් නගරේ, අහවල් ගොඩ නැගිල්ල අතන තියෙනවා කියලා තේරුම දකිනකොට භවආශ්‍රවේ නූපන්නක උපදවා ගත්තා. අහවල් තවසත් මෙහෙම මෙහෙම සත්‍යෝ ඉන්නවා, පුද්ගලෝ ඉන්නවා කියලා අලුතෙන් නිමිති ඉතුරු වෙලා තිබුණොත් බලලා ඉවර වුණාට පස්සේ ද්විතියාශ්‍රවේ ඇති වෙලා. එතකොට මේ පංච උපාද මෙන්න මෙහෙමයි ලෝකේ හැදෙන්නේ කියන එක දන්නේ නැතුව තියෙන ලෝකයක්ම පරිහරණය කරනවා, හදනවා කියන එක අලුතෙන් තව තව හැදෙනවා නම් අවිද්‍යාවේ තියෙනවා. ඔන්න ওই ටික ගෙවෙන විදිහට ඕගොල්ලෝ කරන්න ඕනේ. ස්කන්ධයෙන් උදේ බලනකොට ඔය ඔක්කොම එකපාරට ගෙවෙනවා. ඒ කියන්නේ කොයි පැත්තක හරි බලනකොට රූපයක් වෙනෙනකොට ඇත්තටම නිකමටයි. ඉතින් මට තේරෙන විදිහට ඕගොල්ලන්ට තව මේකට හොඳ
විද්‍යාත්මක අදහසෝ කරුණු හෝ තියෙනවා නම් ඒකට දාලා මේක වඩා අලුත් වැඩියා කරලා ගන්න මට තේරෙන විදිහට මම මේ කියන්නේ කන බොන ආහාරය නිසා ඇහැ හැදුනහම මේ ඇහින් බලනකොට බලන නිසා මේ බුදු හැඩතලක් හදලා පේනව නේද කියලා බලන්න නමුත් හිත පිළිගන්නේ නැත්තම් හිත පිළිගන්නේ නැත්තම් නෑ නෑ මේ රූප තියෙන හින්දාමයි පේන්නේ වගේ තැනකින් හිත කියයි එතකොට තග්ගල උපමාවට මුවෙන්න ටීවී එකේ රූප පෙන්වන්නේ එළියේ තියෙන රූප ඇතුළට ඇවිල්ලා නෙමෙයි තරංග තියෙන තැනකයි ටීවී එකේ රූප හැදි ටීවී එක කියන්නේ තරංග තියෙන තැනක රූප කරන මැෂින් එකක් ඒ මැෂින් එකේ හැකියාවෙන් එබඳු රූප හැදුනම මිසක නැත්තම් අවකාශයේ එබඳු රූප නැහැ කියලා ටිකක් මැෂින් එක පැත්තට යමු උපමාව පැත්තට බර කරන්න ඒ වගේ මේ ඇහින් බලනකොට එහෙනම් ඇහැ කියන්නේ කර්මජ කර්මය නැමැති මඩුව තරංග තියෙන තැනක ලෝකයක් හදලා රූපයක් හදලා පෙන්වන්න පුළුවන් මැෂින් එකක් මේ මොකද මේ වගේ මැෂින් මේ වගේ රූප බාහිර තියෙනවා නම් ඉතින් ඇස් ඕනේ නැහැ කෙනෙක් හිතට බලන්න පුළුවන් වෙන්න ඕනේ එතකොට අපිට ඇහැ නැතුව රූප පේන්නේ නැත්නම් මොකද මෙබඳු රූප නැහැ රූප නැහැ එතකොට කියලා හොඳට පෙන්නනවා එතකොට ඇහැ ඉස්සර වෙලා අපි බල බැලුවට පස්සේ නම් තියෙන්නේ බැලුවා කියලා කියන්නේ තරංග තියෙන තැනක රූපයක් හැදුවා ඊට පස්සේ හිත ඊට අනුගත උපන්නින්ද ස්පර්ශය නිසා නේද මට මේ පේන්නේ පේනවා කියන්නේ චක්කු සම්පස්සේ වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටික පාවිච්චි නිසා නේද පේන්නේ මේ නාම රූප දෙක නිසා නේද මම ගහක් මිනිස්සෙක් කියලා දැනගන්නේ කියලා පෙන්නන්න එතකොට ඔයාට දැනගන්නවා කියන එකත් දැන් පෙනෙනකම මතයි තියෙන්නේ පෙනෙනවා කියන එක තියෙන්නේ ආහාරයෙන් හදාගත්තු රූපෙ මතයි කියලා එක තියෙන්නේ එතකොට මම ඇහැ අහකට අරගෙන යනකොටම මේ කනබුන ආහාරයෙන් යුක්ත ඇහැ නැමැති මැෂින් එක අහකට ගන්නකොටම ඒ පෙවුණු රූප ටික නිරුද්ධ වෙනවා නේද ඒ රූප ටික නිරුද්ධ වෙනකොටම පෙනෙන දේ නැති වෙනවා නේද පෙනෙන දේ නැති වුණොත් දැනගන්න දේ නැති වෙනවා දැන් එතකොට පිළිගන්නේ නැත්නම් තියෙනවම වගේ තේරෙයි එතකොට හොඳයි තරංග තියෙන තැනක ටීවී එකකින් නම් රූප හැදුවේ ටීවී එක කැඩුවොත් ටීවී එක අහකට ගත්තොත් රූප පෙනෙයිද රූප පෙනෙයිද අපි නිකම්මද කියමු හරි මේ තරංග තියෙන පැත්තේ මේ ටීවී එක දැම්මම මෙහෙම රූප එන්නේ ওই ටීවී එක තව පැත්තකට ගෙනිච්චොත් එතන තියෙන තරංග උදව් කරගෙන එතන තියෙන රූප හම්බවෙයි ඒ වගේ මේ ටීවී එක දැන් වෙන පැත්තකට ගත්තාම එතන තියෙන තරංගයකින් වෙන රූපයක් හැදෙන්නේ සක අර රූපේ ටීවී එකට වත් මේ ඉස්සෙල්ලා රූප ටික තියෙනවා කියලා කියන්න පුළුවන්ද අපිට තියෙනවා නෙමෙයි ඔය වගේ හොඳට පෙන්වන්න පොබුල එකපාරටම භාවනා කරන්න හදන්න එපා අරමුණක් ගන්නවා මේ වර්තමානයේ හොඳට දකින්න දේ ඇහැනගත යන්ත්‍රයකින් පෙනෙනකම හදලා ඒ පෙනෙන දෙයට හිත යොමු කළා තමයි පෙනෙන රූපයක් හදලා ඒ රූපයට හිත යොමු කළා තමයි පෙනෙන්නේ එහෙමයි ප්‍රඥප්ති වශයෙන් දැනගත්තේ අහකට යනකොටම දැන් ඒ රූපේ නෑ නේද කියන එක හුදෙට හිතට අල්ලගෙන සිවුම්ම මෙනෙහි කරන්න එහෙම මෙනෙහි කරනකොට හිත පිළිගන්නේ නැති හැම වෙලාවකම තරංග තියෙන තැනක ටීවී එක හැදුවා මේ රූප හැදුවා පළවෙනි අදියර ඒ දැලුවේ නැති හින්දා පේන්නේ දෙවෙනි අදියරේ ටීවී එක දිහා බලපු හින්දා පේුණා තුන්වෙනි අදියර එතකොට දන්නේ නැහැ තුන්වෙනි අදියර ඊට පස්සේ අපි දැනගත්තා කියලා උපමාව තියාගෙන ඒ වගේ නේද මේ ඇහෙන් කරන්නේ තරංග තියෙන තැනක රූප මං හදාගත්ත එකයි මේ කලේ හිත ඊට අනුගත වුණාම මට ඒ රූපේ පේුණා දැන් මට මම එන්නේ ඉස්සෙල්ලක් තිබු රූපේ නෙමෙයි මේ පේන්නේ මං හදාගත්ත රූපේ පේන්නේ ඒක දැනගත්තා මම ඇහැහකට අරගෙන යනකොටම මැෂින් එක අහකට අරගෙන යනකොටම පෙවුණු රූපේ ඉතුරු නැතුවම නැති වෙනවා එතකොට දැනගත්ත එක නැහැ දැකපු එක නැහැ කියලා පෙන්නවා ඔන්න ওই විදිහට ටික 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 උත්සාහවත් වෙන්න
प्रश्न कर ओहम पेन्न को वर्तमान उपंगासन तव फोड़ी काली स्कूल की हावल यालू इन्नो आजित इन्नो अनिमल इन्नो कमल इन्नो ये बोलना जो वाला हावल तो नहीं तीन हावल उल्टे ना पार में है माई किया ला अम्मा ताता या कनांगी नतं कार याले किया ला हित्ते तो सिही कल्ला कल्ला ये पैतूला निमिति तीनो तीनो क्या निमिति दिया उन तो कोटे हिनिंग एकांगन अर्गन इतना एक අපිට කෙනෙක් ඉන්නවා හෝ තැනක් තියෙනවා කියලා තේමුනොත් එදත් ආහාරය නිසා හැදුණු ඇහෙන්නන් රූපය හදලා පෙන්නලා රූපයක් හදලා තිබුණේ ඒබඳු රූපය නම් හිත යොමු වෙලා පෙනිලා තියෙන්නේ ඒබඳු පෙමුණු එකට නම් මම ඉස්කෝලේ ගොඩ නැගිල්ල මගේ යාළුවා කියලා අපි හිතුවේ එදත් අපි නොදැක්කට නොදන්නා විනාට ඇහැකට ගන්නකොට මේ රූපේ නැති වෙලා टीक गेदर तीन गम तीन यालुकिनवा अर गरमुन उदय यालुकिन तरंगे उदव करगन रूपया पेन्नाय अतीत अनागत वर्तमान उदयकोट वर्तमान कमटेनोटोदी नोबोदी
සලායතන හටගත් දේ නිරුද්ධයි නේද කියන එක යමක් දැකලා පැත්තකට යනකොට දැන් ඒක දසමයක්වත් ඉතුරු නැතුව නැති වෙනවා කියලා නිරෝධය දැකපු ඇහෙ රූපේ චක්කු විඥානේ දැනගත ප්‍රඥාන්ති නිරෝධය අරමුණු වේ. දකින්න වෙලාවේදී රූපෙත් තියෙනවා ඇහෙත පේනවා හිත ඉපදිලා ඒකට ගහක් කොහොඹ ගහ හොඳයි කියලා හොඳට විස්තර කරන ප්‍රශ්නයක් නැහැ. ඒ ටිකේදී ලොකු දැනුමක් ඇත්තෙත් නැහැ. ගනුදෙනු කරනවා. හැබැයි ස්ථාතේ ගුදී වේට නෝන. අහකට යනකොට නිමිති නැහැ. අහකට යනකොට ඒ කොච්චර හිතුවත් කිව්වත් කළත් ඒ වෙලාවට ඇත්ත වෙලා. ගෙඩියේ පිටින්ම ඒ ප්‍රඥාප්තිය විතරක් නෙමෙයි ප්‍රඥාප්තිය දෙන්න දැකපු කම. දැකපු කම විතරක් නෙමෙයි දකින කම ඇති වෙච්ච රූපය. ආහාර නැතිව නැති වෙනවා කියලා ගෙඩියේ පිටින්ම හම්බ වෙයි. කාලයක් යනකොට දැකපු දේ ඉතුරු නැතුවම පෙනෙන්නේ නැහැ කියලා පෙනෙන අන්න ඒකට කියනවා නිවන් දකින්නවා කියලා ඔයගොල්ලෝ. ඔය විදිහට හත් දකින්න අහන හැම දෙයක්ම හටගත් දේ නිරුද්ධ වෙනවා කියන එක මේ ආහාර ප්‍රත්‍යයෙන් හටගත් ආහාර නැති වෙනවා කියන එක හුරු කර කර හුරු කර කර යන්න රහතන් වහන්සේ රහත් වුණා කියලා කියන්නේ හුරු වුණා. ඔය විදිහට හුරු කර කර හුරු කර කර යනකොට ඔය හුරු කරන්න ඔය විදිහට බලන්න යම් වීරියක් උත්සාහයක් තියෙනම් ඒ උත්සාහය සංසිඳිලා දසමයක්වත් ඕනේ නැහැ. එයාට යම් පැත්තක් බලනකොට මේ ඇහිං බලපු නිසාමයි රූපය උපන්නේ. ඇහැ යොමු කර බලපු නිසා ඇහැ යොමු කරපු නිසාමයි රූපය උපන්නේ. හිතේට අනුගත උපන්න නිසාමයි පෙවුනේ. මේ නාම රූප දෙක නිසාමයි ප්‍රඥප්ති වශයෙන් මේ ඇසුරු වෙන්නේ කියලා කටයුතු කරද්දි තියා දන්නවා. අහකට යනකොට ඒ හේතු ටික නිරුද්ධනකොට නිරුද්ධයි. දැන් එහෙම ප්‍රඥප්තියකුත් නැහැ. ප්‍රඥප්තිය යෙදෙන දැකපු එකකුත් නැහැ. දකින්න එහෙම රූපෙකුත් නැහැ. එයාට රන් රිදී මුතු මැණික් ඉතුරු වෙන්නේ. අම්මා තාත්තා දුව පුතා නංගි මල්ලි ඉතුරු වෙන්නේ. අඬන්න ගැලපෙන්න නිමිති ඉතුරු වෙන්නේ. එයා සිහි ඇතුව ආයතන ටික පරිහරණය කරනවා. ඕකට කියනවා සලායතන නිරෝධය. යම් කිසි සම්මුතිය ධම්ම සම්බන්ත නිරෝධම් හටගත් හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියන එක පෙනෙනවා. එතකොට කල් ඇතුවම දකින් අහන පැත්තේ නිමිති ඉතුරු වෙන්නේ නැතිකම හදලා තියෙන්නේ කල් ඇතුවම. මරණාසන්න මොහොතේදී මොකද වෙන්නේ? ප්‍රතිසන්දියට යන්න දකින් අහන පැත්තේ නිමිති නැහැ. නිමිති නොහිටිනකම හදාගෙන තියෙන ජීවත් වෙන්නේමයි. එතකොට මරණාසන්න මොහොත වෙනකොට තියා මතු නූපදිනකම හදලා තියෙන්නේ. කිනාජාති ඉපදෙන්නේ නෑ මම. මොකද දැහැර දැකපු අහපු දෙයක් ඇතිකමට අරමුණු කළ විඥානයේ බව නැවත භවයකට බැහැගන්නවන. ඒක නැති වෙලා තියෙන මේ සලායත නිරෝධයේ යම දැක්කට පස්සේ අහකට යනකොට ඇතිකමට නැති හින්ද නැවත ඉපදෙන්න විදිහක් නැහැ. රහතන් වහන්සේ කියන්නේ ඉපදීම නැති කළ ජීවත් වෙන කෙනෙක් ආයතන ටිකේ මේ වගේ බලනවා අහනවා. ස්කන්ධයෙන් උදේ වේට නොවනි. හටගෙන නිරුද්ධ වෙනවා කියන එක සාක්ෂාත් වෙන නිසා උන්වහන්සේට නිමිති නැහැ ජීවිතේ. කල්ැතුම භවය නැති කළ. කියනම් පුරාණ නවන් නැති සම්භව පුරාණ කර්මයක් ෂේ වෙනවා නවන් නැති සම්භව අලුතෙන් භවයකුත් නැහැ. මොකද විරත් චිත්ත ආයතකේ බවස් නැවත භවයක නොයලුණු සිටේ. ඒ දිරේ උන්වහන්සේ නිවෙනවා. නැවත භවයක නොයලෙන්න තියෙන එක හදලා තියෙන ජීවත් වෙද්දී මේ සලායත නිරෝධය කියලා කියන්නේ ඕගොල්ලෝ සසරට යන්න තියෙන නිමිති ටික කර්ම කියන එක රැස් වෙන්න තියෙන හේතුවයි අය අයින් කරන කර්ම රැස් වෙන්න. නිමිති නැ නිවන සාක්ෂාත් ඕකට කියන සෝපදිසේත නිබ්බාන. ජීවත් වෙද්දීම ආයතන නිරෝධය දකින්න ඒ කියන්නේ නැවත ඇතිකමට නිමිත්තක් අරගෙන සසරට යනවා නම් ප්‍රතිසන්දියට යනවා නම් යන්න පුළුවන්. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම. රූපාරම්මණං වා සද්දාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා යම් යම් වා පනාරබ්බ. ඒ අරමුණක් මුල් කරගෙන තමයි කර්ම රැස් වෙන්නේ. කර්ම නිමිති වෙන්නේ. දැන් මේ විදිහට බලනකොට ස්කන්ධයෙන් උදිවය බලනකොට දකින රූපය කනබුන ආහාරයෙන් රූපියත් හදාගෙන ස්පර්ශයෙන් ඒක බලලා ප්‍රඥප්තියෙන් දැනගත්ත ඇහැකට ගන්නකොටම ඒ රූපය නැති වෙනවා.
ස්පර්ශ නැති වෙන පෙනෙනකම නැති වෙනවා නාම රූප දෙක දැනගන්නෙම නැති වෙනවා කියන තරක හුරු කර කර ගිහිල්ලා ඉදීම හුරු වුණාම ඔකට කියනවා නිරෝධී සාක්ෂාත් වුණා කියලා නිවන සාක්ෂාත් කළා රහතන් වහන්සේ ඒ කියන්නේ බලන්ඩ හිතන්න සිත් උපදන්ව තුන ස්කන්ධෙ ගුදිවැට ඒ නුවර එක නුවරක් වෙලා නම් හටගත් දේ නිරුද්ධ වෙනවා කියන එක ජීවිතේ වෙලා එතකොට භව නිරෝධ භවය නිරුද්ධයි ඒ නිසා ජාති ජරා මරණ ශෝක පරිද දුක් දෝමන සුපායස නිරුද්ධන්ති සියලු දුක් දෝමනස් නිරුද්ධ වෙනවා කියන තැන සාක්ෂාත් වෙලා ඇති මේ මාර්ගය වැඩුණාම ඵලයේ එතන අපි එතනින් දන්නු යාවේ මේ දුක ඇති උනේ මේ තණ්හාව නිසායි තණ්හා උපාදානයේ භවය නිසායි භවය හැදුනේ තණ්හා උපාදාන නිසායි තණ්හා උපාදාන නැතිව භවය නැතිව දුක නැති වෙනවා කියලානේ දැන් ආයතන ටිකේ තණ්හා උපාදාන වශයෙන් ඇලෙන්න නිත්‍ය වූ සැප වූ ආයතනයක් හම්බ වෙන්නේ මේ ස්කන්ධයෙන් උදිවැය බලනකොට හේතු ප්‍රත්‍යයෙන් හටගෙන නැති වෙන පටිච්ච සම්පන්න අනිත්‍යයි සංකතයි පටිච්ච සම්පන්නයි කියන සිද්ධියක් හම්බ වෙයි අනිත්‍යයි ඇයි සංකත නිසා සකස් කරගත්ත නිසා අනිත්‍ය සංකත නිසා සකස් කරගත්ත නිසා සකස් කරගත සංකතයි කියන්නේ පටිච්ච සම්පන්න නිසා ප්‍රත්‍යයෙන් උපදින නිසා ප්‍රත්‍ය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා ඒ කියන්නේ සකස් වෙච්ච එක නැති වෙනවා සකස් වෙච්ච එක නැති වෙන කියන අනිත්‍යය උන් ඔය විදිහට ස්කන්ධයන්ගේ උදේවැය කියන එකම ආයුධය තියාගන්න දක්ෂ කරගන්න මම මට පුළුවන් කාලේ ඉඳලා මම විතරක් නෙමෙයි අපි ලැබුණු රුසේනාසනේ ස්වාමීන් වහන්සේලා ඊට සම්බන්ධ අපේ අනේ ස්වාමීන් වහන්සේලා බලංගොඩ එතකොට නාවුල අපි ස්වාමීන් වහන්සේලාට අපිට පුළුවන් විදියට මේ ලෝකයව නිවන් මගේ හැකි විදියට අපි හැමදෙනාම එකතු වෙලා ටික 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 අරගෙන ආවා මම හිතන්නේ ඒකේ ලෝකයට තාම විශේෂණයක් නොතේරුණාට අත්‍යසේ විශේෂණයක් නොදක්කට නුවණක් තියෙන කෙනෙකුට දර්ශනයක්වත් අඩු නැතුව දුකේ නිවීම දුකේ නිදීම පෙන්වලා තියෙනවා මෙන්න මෙතෙන්ට එනකොට භව නිරෝධිය නිවනයි කියපු ටික ලැබෙනවා මෙතෙන් එතකොට මෙතෙන්දි තව ටිකක් දක්ෂ වෙන්න එතකොට විරමුත් මේ ස්කන්ධයන්ගේ උදේවැය නොදෙන අවුරුදු 100 ජීවතුන් තිස් ජීවිතයක් කියලා කියන්නේ වෙනමුකුත් නෙමෙයි නිවන නොදක සලායතන නිරෝධය නොදක ජීවත්වනවා නම් ඒක හිස් ජීවිතයක් කියන එක. ඒ කියන්නේ එහෙම ස්කන්ධයෙන් උදේවැය නොදක කෙනාට හම්බ වෙන්නේ තියෙන ලෝකයක් ඇසුරු කරන්න හම්බ වෙනවා වගේ. ස්කන්ධයන්ගේ උදේවැය බැලුවහම එයාට තේරෙනවා ආහාර ප්‍රත්‍යයෙන් රූපය හදාගෙන ස්පර්ශ ප්‍රත්‍යයෙන් දැනීම හදාගෙන නාම ප්‍රත්‍යයෙන් දැනගැනීම හදාගෙන තියෙනවා. එතකොට ආහාරය නැති වෙනකොට පෙනෙන රූපෙම නැති වෙනවා ස්පර්ශය නැති වෙනකොට පෙනෙන කමම නැති වෙනවා නාම රූප දෙක නැති වෙනවා ප්‍රත්‍යක්ෂයම නැති වෙනවා කියලා පෙනෙනකොට ඉතුරු නැහැ. එයා සංකතය අසංකතය දෙක දැනගෙන ජීවත් වෙනවා ඒ ජීවිතයේ ශ්‍රේෂ්ඨයි කියන එකයි කියන්නේ ස්කන්ධෙ උදිවේ දැකලා එක දවසක් ජීවත් වුණත් වටිනවා. ඒ හින්දා මම අද දවසේදී මතක් කරන බය නැති එක දෙයක්. ස්කන්ධ හරියට දක්ෂ විදියට නුවණින් ස්කන්ධයන්ගේ උදිවේ බලනවා කියන එක විතරක්ම කළහම ඇති. අනිත් සියලුම ධර්මතා ටික උගලන්ට සාක්ෂාත් වෙනවා ප්‍රඥාව පැත්තේ. එතකොට ওই ස්කන්ධයන්ගේ උදේවැය බලන්ට තාම නුවණ මදිනම් සිහිය මදිනම් අන්න ඕගලන්ට සීල සමාධි දෙක උදව් කරගෙන කායික වාචික සංවරයකුත් මානසික සංවරයකුත් ගන්න වෙනවා ස්කන්ධයන්ගේ උදේවැය බලාගන්න උපකාර පිණිස. ප්‍රඥාව පැත්තෙන් ගත්තාම අනිත් ඔක්කොම ටික පුරවලා දෙන ස්කන්ධයන්ගේ උදේවැය බලන්ට ස්කන්ධයන්ගේ උදේවැය බලන්ට උපකාර පිණිස බුදු ගුණ අසුබේ මරණේ මෛත්‍රී ආනාපාන සතිය වගේ තැනකින් සමතකම තහනකින් හිත ටික සමාධි කරගන්න ඊගාවට පංචශීල අටශීල සාමනීර සීල දසශීල වගේ සීල් වලින් කායික වාචික සංවරයක තදාගන්න ඒ විදිහට සීල සමාධි දෙකේ පිළිපලා ස්කන්ධයක උදිවැය බලන්න ඕගලන්ට හරියට ස්කන්ධයක උදිවැය බලන්න ඕනේ නම් ඇත්තටම සීල සමාධි දෙකත් හදන්න මොකද මේ සම්මාදිට්ඨිය තියෙන තැනකින් ඉතුරු අංග හත ඉදීම උපදිනවා. එතකොට කායික වාචික සංවරය කියන එකත් සිල්වත් කෙනා මොකක් කරනවද? ස්කන්ධයන්ගේ උදේවැය බලනවා. ස්කන්ධයන්ගේ උදේවැය බලනකොට තියෙන ඉදීම එයා සිල්වත් කෙනා කියන එක.
එතකොට ස්කන්ධයන්ගේ උදය බලනකොට සමාධිය ඇති වෙනවා නීවරණ ධර්ම දුර වෙනවා. ඉතින් මෙන්න මේ ටික තමයි මට කියලා දෙන්න ඕන කම තිබුණේ.